අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ගොඩනැගිල්ලේ ඉරිතැලීම් සිදුවීම ඇතුළු අනතුරුදායක තත්ත්වයක් පෙනුණු නිසා අපි ගොඩනැගිල්ලෙන් ඉවත් වුණා. බෝවැලිගඩ පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරුවන් මාධ්‍යයට කියයි. ගොඩනැගිල්ල නිම්නයක ඉදිකර ඇති බවටත් නිසි ප්‍රමිතියෙන් නොමැති බවටත් අනාවරණය වෙයි. ඉන්දියාවේ ගොඩනැගිල්ල කඩාවැටීමෙන් දස දෙනෙකු ජීවිතක්ෂයට. ඊසාන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්. ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ රටවල් රැසකට අයහපත් කාලගුණයක්. සමගි ජනබලවේගය 20ට එරෙහිව නඩුමගට පරාජය වූ විපක්ෂය කෑ ගැහුවට ජනතා විල්ලුවේ 20 තේනුක කියයි මන්තිරු නීතිය අද සිට දැඩිව ප්‍රථමයෙන් දේශීය පුවත් මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ කඩාවැටීමට ලක් වූ පස්මහල් ගොඩනැගිල්ල භූමියට නොගැලපෙන ඉදිකිරීමක් හේතුවෙන් සහ ප්‍රමිතියේ දෝෂයක් හේතුවෙන් කඩාවැටී ඇති බව මේ වන විට තහවුරු වී තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් භාර භූවිද්‍යාඥ සමන්ත බෝගම්පිටිය මහතා ප්‍රකාශ කළේ මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ නිම්නයක් මැද බවට හඳුනාගෙන ඇති බවයි. මේ අතර ගොඩනැගිල්ලේ හිමිකරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ අනුතර සිදු වූ දින අලුයම ඉරිතැලීම් සහ ගොඩනැගිලි අනුතුරුදායක තත්වයක් ඇති වූ බැවින් අලුයම් කාලයේ එම ගොඩනැගිල්ලෙන් වහම පිටව ගිය බවයි මහනුවර බූවැලිකඩ සංගමිතා මාවත ප්‍රදේශයේ ගිලාපසීමට ලක් වූ පස්මහල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ නිම්න එක බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් භාර භූවිද්‍යාඥ සමන්ත බෝගහපීටිය මහතා අපකල විමසීමකදී සඳහන් කළේ අදාළ ගොඩනැගිල්ලේ අත්තිවාරම හා ව්‍යුහයේ ප්‍රමිතිය මෙන්ම භූමියට නොගැලපෙන ඉදිකිරීමක් හේතුවෙන් මෙම ගිලාපසීම සිදු වෙති බවයි ඒ අනුව මෙම ගොඩනැගිල්ලේ අත්තිවාරමේ කොටස් සුදුසු ස්ථානවලට සම්බන්ධ කර නොමැති බව අනාවරණය වී තිබෙනවා. පවතින අනතුරුදායක තත්ත්වයේ හේතුවෙන් කඩාවැටුණු අදාළ ගොඩනැගිල්ල අසල පිහිටි නිවාස 4කට අයත් පුත්කලින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කළේ. කඩාවැටීමට ලක් වූ මෙම ගොඩනැගිල්ල මීට වසර 15කට පෙර ඉදිකර ඇති අතර නවීකරණය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි මහනුවර මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා අපකල විමසීමකදී සඳහන් කළේ. ඊයේ අලුයම පහට පමණ සිදු වූ මෙම අනතුරින් මාස 1කමාරක් පමණ වූ කුඩා බිනිතියකට හා ඇගේ මව්පියන් දෙදෙනාට දිවි අහිමි වුණා. ඒ අනුව ඔවුන් තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද දින සිදු කිරීමට නියමිතයි. මේ අතර කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු අද දෙවන දිනටත් සිදු කරනවා. කොළඹ සහ එයවිට ප්‍රදේශවල ක්‍රියාත්මක වන රථවාහන මන්තිරු නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. කොළඹ සහ එයවිට ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීමට පිළියමක් ලෙස ගෙන ආ මන්තිරු නීතිය අද සිට අකුරට ක්‍රියාත්මක කිරීම ආරම්භ වුණා. අද සිට මන්තිරු නීතියට අනුගත නොවන රියදුරන් හට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන අතර රියදුරන් තමන්ට අදාළ මන්තිරුවේ පමණක් ගමන් කළ යුතු වෙනවා. ඒ අනුව මන්තිරු තුනක් සහිත මාර්ගයක යතුරුපැදි සහ ත්‍රීරෝද රථ දහවණේ කිරීමේදී බස් රථ මන්තිරුවට අමතරව මෝටර රථ සහ වෑන් රථ සඳහා වෙන් කර ඇති මැද මන්තිරුවේද දහවණේ කළ හැකි අතර දකුණු පස කෙළවරේ මන්තිරුවේ කිසිසේත්ම යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සඳහා ගමන් කළ නොහැකි බවයි පොලිසිය සඳහන් කරන්නේ. මන්තිරු තුනක් සහිත මාර්ගයක දකුණු පස කෙළවරේ මන්තිරුව ඇත්තේ මෝටර රථ සහ වෑන් රථ සඳහා පමණක් වන අතර මෝටර රථ සහ වෑන් රථ වලට මන්තිරු තුනක් සහිත මාර්ගයක මැද මන්තිරුවේද ගමන් කළ හැකි වනවා. එමෙන්ම දිත්ව මන්තිරුව ඇති මාර්ගයක වම්පස මන්තිරුවේ බස් රථ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා පමණක් ගමන් කළ හැකි අතර මෝටර රථ සහ වෑන් රථ දකුණු පස මන්තිරුවේ පමණක් ගමන් කළ යුතු වනවා. මේ අතර ගාල්ල නගරයේ සහ ඒ අවට ප්‍රදේශවලද මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අද සිට මන්තිරු නීති ක්‍රියාත්මක කිරීමේ පෙරහුරුවක් පැවැත්වුණා. ලංකාව
ජනතාවෙ පවතින රතවාහන සදබැදයට පිළිමක් හැටියට රස්නාහිර පළාත තුල මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරා. ඒක තම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීයවත් මේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපිට ප්‍රදේශ ලැබලා තියෙනවා. ඒ අනුව ගාල්ල නගරය පුරා අපි මන්තිරු නීතිය අද ක්‍රියාත්මක කිරීම ආරම්භ කරා. මහමෝදර රෝහල අසල ඉඳලා ගාල්ල බස් නැවතුම්පොළ පාර දක්වා මන්තිරු දෙකක ගමන් පත දෙකක් තියෙන දෙපැත්තට. ඒ නිසා අපි ඒ ප්‍රදේශයේ අද මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීම අද ආරම්භ කරා. මේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරීමට අපි සතියක කාලයක් දැනුවත් කිරීම සම්බන්ධයෙන් පෙරහුරු වක් කරනවා. ඊට පස්සේ අපි නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා ඒකකයේ පවසනවා. මේ සමග ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු අවට රටවල් කිහිපයකට අයහපත් කාලගුණයක බලපෑම් වෙන බවයි ඉන්දීය කාලගුණ විද්‍යා ඒකකය වැඩිදුරටත් පවසන්නේ. ईशान दिग बेंगाल बोक्क मुहुद प्रदेश अडु पीडन कलापयक वर्धने वी एति बव इंडिया कालगुन विद्यायक के पवसनवा मिम तत्वयत समग मध्यम ईशान दिग सह नगनहिर बेंगाल बोक्क मुहुद प्रदेश वल तद हो इता तद प्रहारात्मक सुलंग तद वैसी हो इता रालु स्वभावयक मुहुदे गणु एति बवद इंडिया कालगुन अंश अनतुरु हंगवा तिबेनवा मेवन बिटत एहि बलपैम इंडिया व्यतम प्रदेश वल्ट एल्वी एति बवई एरट कालगुन विद्यायक के पेनवा देन्ने मेतर मेरट कालगुन विद्या डिपार्टमेंट वद मे संबंधेन अद दिन निवेदनयक निकुत कला बेंगाल बुक मुहुद प्रदेश अडु पीडन कलापे वर्धने विमत समगम गंबुर मुहुद प्रदेश वेत सेप्टेंबर मास 22 दिन दक्वा यात्रा किरिमेन वलकिन लेसट दीवर सह नाविक प्रजा वेत दनुन देन बवाय कालुनिद्या डिपार्टमेंटु पेवसुवे मेवन बिटत एम प्रदेश वल दीवर सह नाविक कटियतु लेदी सिटिन यात्रा हेकी इक्मनिन वडात आरक्षित मुहुद प्रदेश वेत यात्रा करन लेसटद कालगुन विद्या डिपार्टमेंटु दनुन देनवा दीवर सह नाविक प्रजा मे पिलिबंद वित अवधानिन कटियतु करन लेसटद इल्ला सिटिन बवाय कालुनिद्या डिपार्टमेंटु सिय निवेदनेन पवसन्ने दिविन वट මුහුදු ප්‍රදේශවල තනින් තන වැසි ඇතිවන බවද දෙවෙනි වටා මුහුදු ප්‍රදේශවල සුළං නිර්ත දිග දෙසින් හමන බවත් සුළගේ වේගය පැට කිලෝමීටර් 30-40 පමණ වන බවත් මඩකලපුවේ සිට ත්‍රිකුණාමලයේ කංකසඳුරේ සහ පුත්තලමහරහා කොළඹ දක්වා මෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා මේ අතර සබරගමුව මධ්‍යම බස්නාහිර සහ වයඹ පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට අද දිනේ වැසි ඇතිවන බවයි කලුන්දා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ සබරගමුව සහ මධ්‍යම පළාත් තුළ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි මෙන්ම බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ක් වූ තරමක තද වැසිද ඇතිවිය හැකි වන අතර විශේෂයෙන්ම උතුර උතුරු මැද සහ වයඹ පළාතෙත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන සුළඟ 60 කිලෝමීටර් 50 සිට 60 පමණ වනු ඇති බවත් කලුන්දා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන්. කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සිව් දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතින්ගේ සංඛ්‍යාව 3287 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සිව් දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. සවුදි අරාබියේ සිට පැමිණි පුද්ගලයන් 3 දෙනෙකු හා ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙකු ඊට ඇතුළත්. ඒ අනුව ඊයේ දිනේ වන විට මෙරට සමස්ත කොවිඩ් 19 වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 3287ක් ලෙසයි. සමස්ත ආසාදිතින් අතුරින් පුද්ගලයන් 3088 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 186ක්. පවතින වසංගත තත්ත්වයේ හැමයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන් නිය රැඳී සිටි පුද්ගලයන් 700කට අධික පිරිසක් අද උදෑසන දිවයිනට පැමිණියා. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් මගින් 288 දෙනෙක්, ඩුබායි සිට ගුවන් මගින් 420 දෙනෙක්, ඉන්දියාවේ චෙන්නයි සිට පුද්ගලයන් 6 දෙනෙකු හා ජපානයේ සිට දස දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණි බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. අද දිනේ වන විට පුද්ගලයන් 43684 දෙනෙකු සිය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කොට තම නිවෙස් කරා පිටව ගොස් ඇති අතර ත්‍රිවිධ හමුදා මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 66ක් තුල පුද්ගලයන් 6182 දෙනෙකු නිරෝධායන වෙමින් සිටින බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ඊයේ දිනේ තුල මෙරට PCR පරීක්ෂණ 1785ක් සිදු කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 268371ක්. රටේ වන ඝනත්වය අවම කිරීම සඳහා නීත්‍යානුකූල නොවන ව්‍යාපෘති රස ක්‍රියාත්මක කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේම්දාස මහතා පවසනවා. ඒ දූවේගොඩ ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දූවේගොඩ ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. එෙහිදී පූජ්‍ය දූවේගොඩ ධම්මකුසල නාහිමි සහ නියුච්ච පරිවිනාධිපති දියකිතුල් කන්දේ සංඝරතන හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. කවුරුත් නොසිතූ විරු ආකාරයට අද අපේ රටේ පරිසරය බලවතුන් හිතාමතාම විනාශ කරනවා. සීඝ්‍ර ගාමීව අපේ රටේ වන ගහණය අඩු කරන දැවැන්ත නිත්‍යානුකූල නොවන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක එදා රාජ්‍ය පාලනය වියතුන් හරහා ක්‍රියාත්මක කරනවා කියපු කණ්ඩායම් අද කියත උපයෝගී කරගෙන මුළුමහත් පරිසරයේම සමූල ඝාතනයකට ලක් පොදු ජනතාව හදවත තට්ටු කරලා අහන්නට ඕන ජනතාව ජීවත් කරවීමේ වගකීම බාරගත්තු අපේ රාජ්‍ය පාර්ශවය අද වෙනකොට ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කරන්නට මොනවද කරලා දෙන්නේ කොටින්ම කිව්වොත් බොහෝ දෙනාට බඩු බිල තරා ගන්න බැරි තත්වයකට අද පත් කරලා තිබේ. පොල් ගෙඩිය නොවේ දැන් බෑය තමයි භුක්ති විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. කොරෝනා නිසා විනාශ වුණු ආර්ථිකය ගොඩනගන්නට පැහැදිලි වැඩපිළිවෙලක් ජාතික සැලැස්මක් නැහැ. විපක්ෂයේ අපි රට වෙනුවෙන් දැය වෙනුවෙන් ලොකු සටනක් කරලා රටේ අයිති ආරක්ෂා කරන්නටත් ජනතාවගේ අයිතීන් සුරක්ෂා කරන්නටත් අපි යැපකැප වෙනවා. බතික් කර්මාන්තය නැවත නගා සිටුවීමට නම් පවතින ගැටලු හඳුනාගෙන ඊට පිළියම් යෙදීම කඩිනම් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා පවසනවා. මාරවිල ප්‍රදේශයේ බතික් කර්මාන්තකරුවන් සමග පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජනවාරි පළවෙනිදාට ප්ලෑන් කරලා ලංකාවෙම රාජ්‍ය සේවකයන් බතික් වලින් හදපු ඇඳුමක් අඳගෙන යන්න කියන ඉල්ලීමක් අපිට තියෙනවා. ක්‍රිස්මස් එකට කාදිනල් උන්වහන්සේත් එක්ක කතා කරලා ඉල්ලීමක් කරන්න උන්වහන්සේගෙනුත් සෑම කතෝලික දේවස්ථානයකම 25 වෙනිදා රාත්‍රියේ තියෙන විශේෂ දේව මෙහෙයට බතික් දේශීය ඇඟලුම් වලින් සමන්විතලා යන්න කියලා අපේ දේශීයත්වය අගය කිරීමට කරන ඉල්ලීමක් විදිහට. ඒතර ලොකු විශාල පිබිදීමක් ඇති වෙනවා. ලංකාවේ පෙබරවාරි 4 වෙනිදා ජාතික කොඩිය පුළුවන් නම් බතික් වලින් කරන්න. වෙසක් පුන් පොහොයත් එක්ක අපි වැඩපිළිවෙල සකස් කරලා දෙනවා. ලංකාවේ බෞද්ධ කොඩිය පුළුවන් නම් බතික් වලින් කරන්න පුළුවන් නම් වැඩපිළිවෙල සකස් කරන්න. ඉතින් ඒ වගේම මම ඉල්ලීමක් කරා විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකන් යාළුවින් එකේ ඇඳුම වෙනස් කරන්න කියලා. බතික් වලින් ඇඳුම අඳින්න ඉල්ලීමක් මම කරලා දෙනවා. ඇත්තටම හරියට සරසුවොත් එහෙම ලංකාවේ අපේ ප්ලේන්ස් එක බතික් වලින් සරසුවොත් හරියට මම හිතන්නේ ශ්‍රී ලංකාව ගැන සියලු දෙනාම ලෝකෙම කතා කරන්න පටන් ගන්න. ඉතින් මේ විදිහට අපිට ලොකු වැඩ කොටසක් තියෙනවා කරන්න. මම හිතන්නේ ඒ සඳහා අපි සියලු දෙනාම කැපලා වැඩ කරනවා. व्यवस्था संशोधन पिलिबंधव देशपाल वेदिका वे पलू अदिप्या මේ 20 වෙනි සංශෝධනය මේ රටේ ඒකාධිපති පාලකයේ පත් කරන්න කරන සංශෝධනයක්. පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරලා පාර්ලිමේන්තුවේ තියෙන ශක්තිය හීන කරලා ජනාධිපති වටා සියල්ල එක් කරන සංශෝධනයක් තමයි මෙතන කරන්නේ. අපිට මතකයි දා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වෙච්ච උදවිය. අද මේක ඊට වැඩිය ශක්තිමත් කරන්න යනවා. අපි පාර්ලිමේන්තුව තුලත් පිටත් අධිකරණෙත් ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. දැන්ටමත් ආණ්ඩු පක්ෂ නියෝජනයේ කරන කැබිනට් ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් විශ්ස පරාජය කරන්න අපිත් එක්ක දැන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ අය විශ්ස පරාජය කරන්න අවශ්‍ය කටයුතු කරනවා. නඩුමකට යනවා කියන ආරංචියක් තියෙනවා. අනිවාර්යෙන් අපි මේ සම්බන්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරායින් පස්සේ අපි නඩුමකට යන අවශ්‍ය කටයුතු කරනවා. विपक्ष प्रेमदास විශේෂයෙන්ම 20 දින අඩුපාඩු ගැන හොයන්න මහින්ද රාජපක්ෂ අගමැතිතුමා වෙනම කමිටුවක් පත් කළා. ඒගොල්ලෝ ජීඑල් පිරිස් මහත්තයලා ගෙදර හම්බෙලා බොහොම උජාරුවෙන් එළියට ගියා. අපි සංශෝධන ගණනාවක් කරලා එකග වුණා. ඊළඟ කැබිනට් එකට ඉදිරිපත් කරලා ඒ කැබිනට් එකේ ඒ සංශෝෂිත 50 කෙටුම් පත ඉදිරිපත් කරනවා. අනේ උනාට එදා කැබිනට් එකේදී දෙවැනි වරටත් ජනාධිපතිතුමා ඒ පිළිබඳ කිසිම සැලකීමක් අවධානයක් යොමු කරන්නේ නැතුව මායින් කරන්නේ නැතුව අර කලින් ඉදිරිපත් කරපු 20 වෙනි සංශෝධන
සංශෝධනයම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තීන්දුව කරලා තියෙනවා. ඉතින් ඒකෙන් පේනවා අගමැතිතුමාගේ අරමුණ එකක්, ජනාධිපතිතුමාගේ අරමුණ තව එකක්. ජනාධිපතිතුමාගේ අරමුණ තමයි අගමැතිතුමාගේ තටු කැපීම. නාම මාත්‍රික අගමැතිවරයෙක් පත් කිරීම. වැඩක් කරන්න බැරි බලයක් නැති අගමැතිවරයෙක් එක්ක ඉදිරි අවුරුදු 4-5 ගත කිරීම. අගමැතිතුමාගේ අරමුණ තමයි ඒ අගමැතිතුමාට තියෙන බලතල. දාන ව්‍යවස්ථා සංශෝධනයෙන් අගමැතිතුමාට දීලා තියෙන වගකීම් ආරක්ෂා. ඒ නිසා අද ආණ්ඩුවේම පිල් දෙකක් කටයුතු කරමින් යනවා. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ එයාලගේ බලතල පිළිබඳව නෙමෙයි. රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ඩෝසර් කරලා දාලා දිනාගත් ජයග්‍රහණ ආපස්සට යන විශ්වනි සංශෝධනය තමයි අපිට ප්‍රශ්නේ. හොරකමට ශක්තිය දෙන්න, හොරකමට සහයෝගය දෙන්න ව්‍යවස්ථා සංශෝධනය Then third eye visheshankya. Third eye. බදුල්ල දිස්ත්‍රික්කයේ අග්ගල උල්පත ග්‍රාම සේවා වාසමේ කොඩුමිරිස් කැටිය සහ 16 කනුව ගම්මාන දෙකෙහි පවුල් 120ක් පමණ ජල අර්බුදයකට මැදිව පීඩා විඳිනවා. एक दास नवस्यासू तुनवसरे प्रजा मूल संगिधाने हरहा थाम गम्माने ता उल्पत मगिन जाले लबागेनी में व्यापुत्याक दियात कल बावा पसु काली नवे में उल्पत वल जाले नोमेती तात्प्या खेतुएन मेवन विट कांदुवतरीन गाला एन जाले एक्ट्रस कोट गम्मान देके ही जाल अवश्यता सापुरा गेनी मत सिदु एती बावाई जनताव चोतना करने वही कारण संपूर्ण में कांदुरे वातुर दिए नो ए वेनु कोट मास आयक पितर वातुर आपिट एत्ते मने चुट्ट चुट्ट ताम उतनी गोय एन वातुर दिके मेतन दाल आपिट आंकी देखकर वातुर बेदान दोने पाउल लासू वाक पितर किसी उपदेश आयतनेक निर्देश गम्माने जनतावट जालय लबादिन आतर एम सपयन जालय परिभोजनेट किसी सेत्म प्रमानवत नोवन बबाई गम्वासीन पावसान्नी देश पालन कट्टी अविल्ला प्यार बटारां देन्नां वेडकल्ल देन्नां अलु तुल्पत्त होयला देन्नां कीला चंद काले तो बुरु पुरोंद दीला यानम इट पास्ते गमे मिनसु आ देन्नां हरी वेडे अपिट मे मे आट नांग मे चंदे दुन्नु तपिट वसरो टिकाक गन्न पुलुहां कीला हितागन मे अपि आट मनाप देनम ඒ දීපු ගමන් ඡන්ද ගන්නකම් විතරයි ඒ කට්ටිය එන්නේ ඊට පස්සේ අපේ පැත්තේ හැරිලා බලන්නේ එම කඳු අතරින් එක්රස් කරගන්නා ජලය අපිරිසිදු තත්වයේ පවතින බවත් රෙලවුන් ඌරන් වැනි සතුන්ද මෙම ජලය බීමට පැමිණෙන අතර සර්පයින් ගෙම්බන් වැනි සතුන් එම ජල නල තුල සිර වී සිටින අවස්ථාද දැකගත හැකි බවයි ජනතාව පෙන්වා දෙන්නේ අපිට කියන්න පුළුවන් හැමෝටම කිව්වා මේකේ රිලව් ඌරෝ නැති සතෙක් නැ සර්පය පවා මේකට වැටෙනවා කවදා හරි දවසක අපේ දරුවෙකුට හරි ලෙඩක් හැදුනොත් දොස්තර වරුන්ටවත් හොයාගන්න නම් වෙන්නේ මොකෙන්ද මේ ලෙඩේ හැදුනේ කියලා හැබැයි ඒත් අපි මිසින් මේවා තමයි බොන්නේ එමෙන්ම මෙම ජලය පානය කිරීමෙන් විවිධ ලෙඩ රෝග වලින්ද ගම්වාසීන් පීඩා විඳ ඇති බවයි ඔවුන් පවසන්නේ අවස්ථා ගණනාවකදී බලධාරීන්ට මේ බව ප්‍රකාශ කළත් මෙවන තෙක් කිසිදු වැඩපිළිවෙලක් දියත් නොවුණු බවයි ජනතාව චෝදනා කරන්නේ ජනාධිපතිතුමාගේ මූලික සංකල්පය තමයි පානීය ජලය පිරිසිදු පානීය ජලය ජනතාවට ලබා දීම. ඉතින් මං හිතනවා නගර සංවර්ධනය කරන වගේ මේ ගම් ගැනත් ජනාධිපතිතුමනි අවධානය යොමු කරන්න. ඉතින් මං හිතනවා මේ මූලික අවශ්‍යතාවයේ ජලය සපුරාලන්නට මේ බලධාරීන්ගේ නිසි අවධානය යොමු වේ කියලා. එම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අන් කිසිවක් නොව තමන්ගේ ජල අවශ්‍යතාව සපුරා දීම පමණයි. අදාළ බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කරන තෙක් සියත තර්ඩ් අයි විමසිල්ලෙන්. තර්ඩ් අයි. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. යාපනයේ සිට කොළඹ දක්වා ගමන් කළ දුම්රියෙහි ගැටි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කිලිනොච්චේ දුම්රිය ස්ථානයේ අසලාද පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ මලයාලපුරම් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. වැලිමඩ බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ මීරහවත්ත 6 කණුව ප්‍රදේශයේදී මීරහවත්ත සිට බණ්ඩාරවෙල දෙසට ගමන්ගත් වෑන් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහල වෙත යොමු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. යක්කල මුල්ල පොලිස් ස්ථානයේ විසින් ඊයේ රාත්‍රියේ සිදු කරනු ලැබූ මෙහෙයුමකදී ගිනිඅවි පහක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගිනිඅවි අතර ජර්මනියේ නිෂ්පාදිත ගිනිඅවියක්, මෙරට නිෂ්පාදිත ගිනිඅවි 3ක් සහ බඳින තුවක්කුවක්ද වන බවයි යක්කල මුල්ල පොලිසිය සඳහන් කළේ.
පානුදුරබාධේ නිර්මාතෘ මිගිට්ටු අතේ ගුණානන්ද හිමියන්ගේ 130 වන ගුණසැමරුම නිමිත්තෙන් බලපිටිය ගුණානන්ද විද්‍යාලයේ මිගිට්ටු අතේ පිහිටි ගුණානන්ද පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් අද පෙරවරුවේ පැවැත්ුණා. ඒ බලපිටිය විහාරාධිපති හිමිවරුන්ගේ සංගමේ සභාපති බලපිටියේ ධම්මික හිමියන්ගේ ප්‍රධානත්වයෙන් वीडियो गाने मुलिन्न देने का न मैं मस्ती नो क्लिक करना।